ඔබ විශ්වසනය පත් කාටක් කලින් රටේ ස්වාදන ුපාණීට වත්‍ර ධාය ප්‍රධාන ප්‍රත්‍රිකාශය සමකයි අදත් එකතුවෙන්නේ ම චරිත දනංචය පමළුව පේන්්‍ර. මම නිශාන්තිදිල් රෘක්ෂී දවසුනුසුම් කළපුත්සිරස් සල ප්‍රත්මය ඩයිනික කොරෝණා මර්මැලයිස්දුව සියහය ඉක්ම බයි එක සිය එකුළහක් වාර්තාවයි පොසිටිව්නං. ගෙර සිටම ප්‍රතිකාරය උපදෙස් අවශ්‍යනම් දහතුනයි අනුවුව අමතන්න. කොරෝණාව ගැන මහාචාර පිරිස්ගේ ව්‍යාජ්‍ය හඬ පටයක් ඔොලිසිය පරීක්ෂණත් අරබයි. ගුරු ප්‍රශ්නය විසඳන්න ඇමතිවරුන් හතරදනු කෙන්යුත් කමිටුවක්. වැඩිමිලට හාල් බික්කොත් වැඩවරදී දක්ෂි දඩය ගහන්න ඇමති බන්දුුල සූධානමින්. ඉශාලිනි ැණුහැටි පසන් කරන්න රිශාඩ්ගේ බිරිඳත් සැකරුවනුත් උත්සා කළ බවට දැඩිස්සකයක් ඇකන්් යුද්ධයෙන් දින තුළකදී දරුවන් විසි හතක් මවතුරුලෙන් මරතුරුලට දෛනික කොරන මරණ සං්‍යාව අදදිනේ සීසී මාව ඉක්ප්‍රවාගයා එකොරුණා ආසාධිත මරණ එකසිී එකොලාක්වාර්තාවි මත් සමකයි. රෝනා සාධීතයන් දෙදහස්තමසේ තිස් අට දෙලෙකු අද තිනේද වවඩ විට හඳනා කෙන ඇතිබෙනවා. මැතර කොරෝනා ආසාධීත එහෙත් රෝගලක්ෂණ නොපෙන්න්වන පිරිස්, නිවසේ රඳවා ප්‍රතිකාරිකවීමේ ක්‍රමවේදය අදසිට ආරම්භ වනා. එනට වාර්තාාවන සමස්ත කරුණා අසාධිතැන් සංඛ්‍යාව තුන් ලක්ෂ තිස්දිදහස් නමසී හතලි සහතාක්. තිස් දිදහස්තුන් සියදහ අටදයකු රෝහල්වල සහ අතර මැදී ප්‍රතිකාර මධ්‍යස්ථරවෙල ප්‍රතිකාරල පනපා, පූර්ණ සවේලපුූ සංඛ්‍යාව දෙලක්ෂ අනූප පන්දහස් පන්සේද අටා. සෞඛ සේවා අධදක්ෂ ජනරල්වරයා ඒයේ තහුරු කළ කොරුණා ආසාධිත මරණ එකසිේ එකුළහක් අදදිනේ වාර්තාකිරුණා. වයිස අවරුතු හැටට වැඩි පුද්ගලයන් අනු දෙනෙකු ඒ අතර වෙනපා. වයිස අවරතු ති්‍යාත් පනස් මය අතර පුදගලැන් විසි එක්වෙනකුද මියග අතර වන පවයි සෞඛ සේවා අධ්‍යක්ෂෂනරල් වරයා සඳහන් කරන්නේ. කොරන ආසාධත ඒත් රෝක ලක්ෂ නොපිවනු පිරිස් නිවසේ රන්ඳවා ප්‍රතිකාර කිරීම කනවේදේ අද සිට ක්‍රියාත්මකයි. ඒසඳහ නිවස් ගතව ප්‍රතිකාර සපිීම පද්ධතියක් ක්‍රාත්මකයි නිවසල සිට ප්‍රතිකාරලබ පුද්ගලන් පිමතොතුර සෞඛක යිද නිල්ධරීවරුන් විසින් එම පද්ධතියට ඇතුළත් කිරීමසිදු කරෙනා. විට ප්‍රතිකාරසහා විශේෂ පූර්නක් ලබූ වයිතක්කණ්ඩයම් දුරකථන මාකොස්සේ දෛනිකව ආසාධිත පුද්ගලයාගේ තත්ව පරීක්ෂාකර බැලි සිදුකිරනවා. අවශ්‍ය තාවක් වූ ඕනෑම විටක ප්‍රතිකාරපේන වෛද දෙක් කණ්ඩෑම හෝ දහතුනයි අනුව දුරකතන අංකේ මගින් උපකාරල පාගතැකි. නිවසට වෙලා මහන්සිවෙන්න ඇතුව පුළුවන් තරම් විවේකීව සිරීම අවශ්‍යයි උඳින් ජයේපානය කිරීම අවශ්‍ය අනිත් කාරණය තමයි හැකිතාක්තුරට පෝෂිදායි ආහරපාන ගත යුතුයි දැවන පවතිනවානම් පරසිට මවල් ප්‍රති දෙකක් වගේ අපිට ගන්න පුළුවන්ගෙනත් විශේෂ බෙත් ගැනීම අශ්‍යවෙෙන නැහැ අධිකරුදුර පින තිබෙනවානම් දී ඩ අවතිනවානම් ඒ සම්බන්ධය ලබා ගන්නාබිෙත් නම් ලබාගත යුතු බරපතල රෝගලක්ෂණ තිබේ නම්. ඔයි තරන් හොඳින් ගෙදර ඉන්ඩ පුලුවන්කම තිබුණත් අපි රෝහල් ගත කිරීම මිසක් එතන තබා ගැනීමට අපි කොහෙත්ම ලාපොරොත්තු වන්නේ න්නේෑ. නමුත් මේක වැරදිට පාවිච්චි කර ගනිමින්. බරපතල අඩි අවදානං රෝගීන්, විවිධ ක්‍රමවේද මගින් නිවසේම රැකබලාගැනීමට උත්සාහ කලො මංහිතනවා. නිවසේදී මරණවීම යම් ප්‍රමාණයකට වැඩිවෙන්න්න පුළුවන්.ඒ නිසා පිසිසියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ නිවසේදී රකබලාගැනීමට සුදුසු පුද්ගලයෝ හැර කිවකු නිවසේ රක බලාගැනීමට උනන්දුවෙන්න්නටත් එප එ තත්වයක් ය නංෞඛ්‍ය අමාත්‍යන්ේට දැුන්දන්න. මේ අතර කොVවිD-19 ප්‍රතිශක්තිීකරව වැඩස ැනටතේ කුමුණ හෝ එන්නතක පළමු මාත්‍රාව එක් කෝටී දස ලක්ෂ අසහ එක් දහස් අනු දෙදෙනෙකු ලපා කෙනති වෙනවා. දෙවන මාත්‍රාව ලපා ෙනති සංඛාව විසි නම ලක්ෂ තිස් අටදහස් පන්සිය හැට අටා. ඇමරිකා විනිෂ්පාධිත ෆයිසඉන්නත් මාත්‍රා ලක්ෂයක් අද අලුම වෙරට රැකිෙනලබූවා කටර් ගුවන්සේ ටයත් QRර් හයිසේ හැට අටදරන ග්ඥානෙන් අද අලුවම දෙකට පමණ මෙම තතුගේ කටනනායක ගුවන්තට පොළ වෙත රගෙනාවාා එ එත් නාරහෙන් පට රුදිර පාරවලේ ධ්‍යස්ථානය ඇති විශේෂ අදශීි කරනව තැන් පත්කිරීම සඳහා රැකනීමට යතු කෙරුුණා. යොදමුදාව මදියත්වීමෙන් සිදු කරන එන්නත් කරන වැඩසට හන අධදිනේත් ක්‍රියත්ම කරනවා. යනුව බත්රමුල්ල ධියතවන පරිසවේදි. වයිසෞරුදු තිහයට වැඩි පිරිසුුවෙන් සයිනෆාම් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රාව ලබාතීම අද සිට දිනතුනක් පැවිසි හතර පුරා එන්නත් කරනේ සිදු කරන පවයි තුහමුදාව සඳහන් කරන්නේ වයවුරද සහ ආාධිත පිරිස එන්නත් කර දධස්ථනවිත රකනයාමි වැඩ පිළිවෙලක් කොළබ ග්‍රන් පස් පොලසි ක්‍රියත්ම ක ලා. එය අනුව එම පිරිස එන්නත් කරනේ සඳහ සකදස ග්‍රස්ත කිඩංගි පිට මදස්ථාඩේ විත රැකනයාමටයි කටේතු කෙරුණේ. කොරුණා ව්‍යස නයහමුුවේ ජනතාව රැස්සිඳ කරමින් වෙනස් ආකාරයෙන් විරෝධතාවක් සංගතානකිරීමට පුද්තලම ජනතාව ක්‍රා කරතිබුණා. මිනිස් අනුරූ භාවිතක කරමෙනුයි විරෝධතාව සිදු කෙරුණේ තලම ිස්්‍රික්ක තුළල එන්නත් කරන ඩසිට අල් කාරක්ෂමව සිදු නෝවන බවට ප්‍රකාශ කරමෙනුයි විරෝධතාව පැවැත්තුුණේ.ඉන්නත් මාතරා දෙකම ලබාගැනමින් පසුවඇද ප්‍රතිශක්තිීකරණය වර්ධනවීමට තවත් සති දෙකක කාලයක් ගතවනබැවින්, කිසිම් හෝ එන්න තක් වහාම ලබාගැීමට කටයතු කළතු බව සෞඛ්‍යංශ පෙන් පාතිනවා. Deltaල්ට ්‍රේද කියන එක ලංකායි පැතිරෙන් තිය එතකොට මුලිම්ම ආපු වෛරස එක ප්‍රචාරය වෙන වේගේයට වඩා සයට සීයක් වැඩියෙන් මේ අලුත් ප්‍රබේදය ව පැතිරිලායන් පහුගේ අුගේ හමාර කාලතුවට සාපේක්ෂ මේ භහයර තත්ව මේ වෛරසය සොයාගන්න ගර සෙම පලක්ෂණයක් කනො කිය අප ගරෙන් සම ගත්තර පස්සේ කතලස් වතාවක දී මේ වරසය හමු නැත්තං අපිගෙන එලෙඩාට ලඩේ නෑ කිය අපි මුලත් අවස්ථාවි අපේ ලංකා මේ වරසයනකොට අපි සාමාන්‍යත් තිස්තුම් පාරක්විතට මේක වර්ධනයකරයි පස්සෙ තමයි අපිට මේ වරර්ස හමුන්. පහුගී දිනකිපේ වෙනකොට ූරෙන්ගත්ත සෙම එක පාරක් වර්ධනය කරපු ගම මේ වරස දකින්න පුළො ප්‍රෝටීන්හකට මනු්‍ය ිෂ්ාචාරය වෙන කරන්න අපි දෙනවද නැද්ද කියන වගකීම තියෙනෙ අපේ රති කරුණා කල්ලා ඔබ හැකි ඉක්මනි මේ එන්නත ලබාගත යුතු මයි. දහනම අයි බිින්දුවයි හය කියලා තියෙනවා නොම්බර. ඔබගේ නාම දීලා ලියාපදිංචිවෙන. බස්නාහිර පලාාතේ හැටට වැඩිසා රෝගා බාධතියෙන හැම කෙනකුටම ඉතිරි දවස්තුන ඇතුළත මේ එන්නත ලබාදීමට කටයුතුකක්. හචර්ය මලි පිරිස් මහතා සිදුකල බවත හැකිවිෙන පරිති ව්‍යංච වෙසකස් කළ හඬ පටයක් අන්තර්ජාලයට ජමුකිරීම සම්බන්ධෙන් පරිීක්ෂණ ආරභකරඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේස්ත නියෝජ පොලස්පවති අජිත් ෝඩමතා පවසෙනවා. කොරනා වේශනය සම්බාධයෙන් අසත්්‍ය තොරතුරු සමාජ කතකිරීමටමතුලින් උත්සාහ දරා ඇති බවයි එමහතා පෙන්වා දෙන්නේ. ඕංකොන් ටින වයිර් ේදය පිළිබඳ මහාචාර්යවරයක වන මහාචාරය මලිත් පිරිස්ට් හතා විසින් නිකුත් කල බවට ඇගවෙන ආකාරයට ව්‍යාජ හඬපටයක් සමාජ මාධ්‍ය ජාලා තුළ මේ වන විට සැරිසර්මින්න් පවතිනවා. විශේෂෙන්ම ලංකාවේ කොවිට් අත්වය පිළිබඳව ඒම හඬටේ සඳහන් වෙන්නේ. සෞඛ්‍ය අංශ විසින් කොවිදරෝගය මර්ධනය කිරීමට ගෙනඇති ක්‍රියාමාර්ග පිළිබඳව. ව්‍යාජ පුවතක් නිර්මාණය වන ආකාරයට මෙ ම හඬපටය නිකුත් කරති බෙන. මේ සම්න්ධ නිර්ශය පවත ෙ හ ි. පිනිස් මහතා විසි නිල්ලිමක් කරතිබෙනවා එය අනුව එම ව්‍යාජ හඬපටේ සම්බන්ධය නිර්ශණනයක් ආරම කර ඇති අතරම එම හඬපටය නිකුත් කළ පුද්ගලින් ස්්‍රයා පරිීක්ෂණ පැවැත්ව වෙනවා එයනුව ඉදිරියේදී ඔවුන් සම්බන්ධයෙන් නීතිමේ ක්‍රියමාර්ග ගැනීමට නියමිතව තිබවා ගොරු විදහපයේේ වැට විෂමතා පිළිබඳ ස්වෑපිලිම සඳහා කැමිනට බ්ඩලය අමාන්ත්‍යවරුන් හතදනකු ෙන්ඩුත් කමිටුවක් පත් කරතිබෙනවා. මාතිවරුන් වන විමල් වීරවංශ ප්‍රසාන රාණතුන්ග මහින් දමර වීද සහ ඩල සලහපෙරුම යන මහත්තරනුයි මෙම කමිටුවට ඇතුළත්වන්නේ. චනාධිපතිී ගොට අභේ රාජපක්ෂ මැතිතුමාගේ උපතිස් පරිදි මෙම කමිටුව පත් කරති මෙෙනවා. ගුරුවරුන්ගේ වැටු ප්‍රිෂමතා පිළිබඳ අධ්‍යයනය කර යෝජන අඉදිරිපත් කිරීමට මෙම කමිටුවට වගකිම පවර ඇති බවයි දේශපාලානාචිමාර්ක සඳහන් කරන්නේ. රජයේ නියමිත ිල ක්වා සහල් අලිවිකරන වළදුන් සොයා රෘපියල් ලක්ෂයක දඩයක් නියම කිරීීම සඳහා අදාළ ගැසට් නිවවෙදෙන හෙට නේති නිකුත් කරන බව අමාත්‍යාචාරය බඳලකුන් වර්තන මතා පවසෙනවා. වැඩිමිලට සහල් අලවි කල වෙනතුන් වෙනුවෙන් මෙතක් අයි කලේ උපාල් දෙදහස් පන්සිේක දඩ මුදලකයි. කොල පැවතිී මාතති හමෝකද අමාතවරයා මේ පිළිබව කරුණු පැතිි කර. ද විසින් ියම කළ මිට ඩා ඩිමිට අඩබි කොළොත් මෙතෙක් පැවති රුපියල් දෙදස් පන්සීයක් වූ දඩය. රුපියල් ලක්ෂය දක්වා සියයට තුන්දා ස්නම සියකටත් වඩා වැඩි ප්‍රමාණයකින් දඩේ වැඩිකිරීම ඓතිහාසික තීන්දුව ගත්තා. මෙම දඩමුදල වැඩිකිරීම සඳහා වෙන සම්පූර් අනුමැතිය ලබාදීලා අපිට පුලුවන්කම ලැබෙනෝ හෙටදිනය වන විට මෙය ගෙසට කරන්න. පොදජනතාවගේ සහල් මල්ල රුපියල් සීයට වඩ අඩුවෙන්. පොත්තගනයාමේ වගකීම අපි අකුරටම ඉෂ්ට කරනවා. ඒ සඳ ආවශ්‍ය වෙන වෙනත් අනපනත් නීතිරීති. සියල්ල අපි පාර්ලිමේන්තුව තුළ සම්මත කරනු ලබනවා විධ ලාබලැබීමේ අරමුණින් බීතෝග රැස් කරනයගේ තොග ලියාපදිංචි කරන්න වෙන ලියාපදිංචේ නොකර වියලවි මන්්ලේ සහ. ගොවීන් සහ වීමෝල් හිමියන් නැර වෙනත්තුන් එනි පර්ශුවයක් අතර මැදි පාර්ශයක් වීතෝග ැස් කල්ල තියෙනවන එ සියල්ල වැටලීම් කරන්නත් රාජ සන්ත කරන්නත් අවශ්‍ය වෙන ලෙස පරිබොක් ආරක්ෂණනත වෙනස්කිරීම සඳ. සංශෝධන හැත්ත පාක්න නීතිවත්තුමාට බාරදීලා තියෙනවා. ්‍යපාරකෝ හෘතිම සහල් හිකයක් මල්ල ැතන විට ොඩ සාහල්මල හෙයාම ප්‍රවණතාව ඇැතිවේද මේ දඩේ සුව කැබැත්තෙම ගවන්ට හැබැතිරම් එක අලි කරන්න පුලුව. ෙ පටිල සින්ඳු ආකාරයකින් ඉහලන වන්නේ නැති බව රජමාතයෙන් ලසන්ත අලග වන්න මහතා පවසනවා. කොළමදි පැවති මධ්‍යහමකදී රජමා්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. සාන රට . මට්‍රික්ටන් ලක්ෂයක් වාර්ෂක අප ආනායනයකර ගියවරුද්ධය පමණක් කිරිපිටි සඳහා පමණක් මෙෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කරන්න බිලියන හැතදකට අසන්න මුදලක් රජයවැය කරලා තිබෙනවා. විශේෂෙන්ම කලෝග්‍රෑම් එකක් කිරිපිටි සඳහා නමසේ හතලස් පාහක පාලමිලක් පල කලා දෙදස් දහන මේ හයවනි මාසේ ඒ වන විට මෙක්ට්‍රික්ටොන් ක ඇමෙරිකානු ඩොලර් තුන්දා සැකසීයි තිබුණේ ඉතින් අද ඒ හර්දස් හයිසය පන්සය දක්වා වැඩි වෙලා තිබෙන පසුගිය ජූලි අගෝස්තුූ මාස වලද. නමුත් මේවන මිට අමරිකානු ඩොල තුන්දස් පන්සීය හයසිය සීමාවට නැවත පහත වැටලති බෙන. ලෝක වෙනද පොලේ ඇමිල වැඩ වනාට පාරිභෝගිකයටඒ බර දරන්නට සිද්ධ වනේනෑ ජය හැමිලේ ත්සාහතරන්න හැකි උපරි මඩුමිලට හොඳ ඩු අශ්‍ය ලාට පාරිභෝගත් ලබාද. ඒ අරමුණ වුවෙන් කටයගුතුරනවා ඇරෙන්න්න රජය වෙනත් අරුණ වුවෙන් කටයතු කරන්නේ. හිටපු අමාත රේශාර් බදීන් මහතාගේ නිවසේ මේකාර සේවේ යදී සිටි දමීගිය ජුදකුමාර විශාලී නැමති දැරියගේ මරණය සම්පධයෙන් අතරකොටගෙන රක්ෂිත බන්තනාගරගතකර සිට සකරුවන් හතර දෙනා ලබන විසිතූ වුණදාතෙක් රක්ෂිත බන්ධනාගරකතකරත බෙනවා. සැකරුවන් සාක්ෂී වසන්කිරීම සඳහෞත්සාගෙන තිබුණේ දෙයන්න පිළිබඳ බරපතල සැකමතුවන බවයි නියෝජ සොලිස්සිට ජෙනරාල්වරයා අධිකරනේ හමුවේ අද ප්‍රකාශ කලේ. ෂ්බ අධතින් මතාගේ බිරිඳ බිරිඳගේ සොහුරා පියන් සහ තැරව්කරුයනැකරුවන් හතරදිනාගේ ඇප අයිුම් පත් ප්‍රේක්ෂේප කළ අධිකරණය ඔන් තවරටත් රක්ෂිත වන්ධනාගාරගතකිරීමට කටතු කලා. පැමිනිල්ල අදැඳවූ අවසාේ නියෝජ සොලිසිට නල් දෙලීප පිරිස්මහතා අධිකරණය හවේ සහන් කළේම කියය ශාලිනී දැිය සම්හධ ොරතුරු ජනමාධ්‍යවල පලවීම හස්සේ ඇයටබෙන්ම පරීක්ෂණලට දැඩි අගතයක් සිදුවන බවයි ඇතැ පොලස්නිල්ල හරින් ජනමාතයට තොරතුරු ලබදීම ස්වාපැලීමට, පොලිස්පතිවරයාාවත ගයක් නිකුත්රන්නයිද ඔහුඉල්ලා සිටියා එයනුව එ පිළිබඳ ස්වාබලා අධකරනයට වාර්තාාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතේ මහෙස්ත්‍රත්වරිය පොලිස්පතිවරයාට නියෝගයක්ක් නිකුත් කලා පසු කියත ගොඩකත් දේ සමහඳය සිදු කළ පරීක්ෂණවල වාර්තා රජේ රස පරික්ෂකවරයාාවතින් මෙතෙක් නොලබීඇ බවද නියෝච සොලිසිට ජෙනරල්වරයා අධිකරණ හමුවේ සඳහන් කලා දැරිය රොහල්කතකිරීමින් පස ඇසලට ගොස් ප්‍රකාශක් ලබාගත් බොරල්ල පොලිසිේ උපොලස් පරික්ෂක ශ්‍රයාාරත්න නැති නිලධාරයා ලබාගත් වීඩියෝක්ද පරි. න සඳහා ලබාදී තිබෙනවා. එහිදී ඇය ගහන්න්නපා ෆෝනික අයින් කරන්න යන ආදී වශයෙන් දැඩි අපහසතාවකින් පිළිතුරු ලබා ඇති බව නියෝච සොලිසිටර්ජන වල්වරයා කියයා සිටිය. දැිය රොහල් ගත කළ අවස්සාාවේ ඇය තමන් විසින් ගිනි තමගත් පවට සටහනක් යොදා තිබෙන රන්දික නැමති වෛ්‍යවරයා විදේශගතවී ඇති බව දිලිපිරිස්මහතා අධිකරය හමුමුවේ කියයා සිටියා. කිසෙ වෙතත් සූම් තාක්ෂණ ඔසේ ඕගෙන් ප්‍රකාශක් ලබාගනීමට විමර්ෂණ නිලධහරන්ගේ අවධානය යොමු ඇතිබෙනවා. සැකරවන් පොලිසියට ලබාද ඇතේ ප්‍රකාශ එකිනෙකට පරස් පර බව නියෝච්ච සොලිසිට ජෙනරල්වරයා පැවසුවේ. දැරිය රහල් ගතකිරීමේදී සැකරවන් නිවසේතිබෙන ස්ථාවරහෝ ජංගමු දුරකතට භාවිත නොකිීමටද පරිසම් වී ඇතිබවද හු පෙන්වා දුන්නා. අපරදයට තමන් සහඳ නොමැති බව ඇඟවීමට ඕවන් මේ‍යාකාරයෙන් ක්‍රියාකර ඇතිබයි නියෝජ සොිසිටර් ජෙනරල්වරයා සඳහන් කළේ. පිසීමට හජනය වූ දැරිය තමන් සිටි කුටියේ සිට මුළතැන්ගේ දොරව්‍යවෘත කරමින්, කොරිඩුව ඔසේ සාාලය දක්වා සැලකියයුතු දුරක් දිවකුස්තිබන එය අසලති වූ බා්ඩ කිසිවකට ගින්නෙන් හානිසිදු නොවීම විමතිය දනවනරුණක් බවයි න්‍යියෝච සොලිසිටර් ජෙනරල්වරයා පෙන්වාතුූන්නේේ. අප්‍රාධස්ථානය පරික්ෂාකිරීමේදී, ගෙනිකනීමට ලකූ බවත හවුරු කරන කිසිදු බාහිර සාක්ෂයක් අනාවරනයවිී නොමැති බවද ඔහු කියා සිටියා. අපරාධස්ථානයේ සාක්ෂි විනාශ කිරීමට සැකරුවන් පියවරගෙන තිබුණේදයන බරපතල සකය මතුවන බවයි දිලීප පිරිස් මහතා පැවසුවේ. දැිය රෝහල්ගත කර අවස්ථාවේ ඇය නියම සිහිබුද්ධියෙන් සිටි බවට, කිසිදු වෛ්‍යවරයකු සහනක්‍යතා නොමති බවද ඔහු කියා සිටියා. ්‍රෂා් ාධවතින් පහතාගේ බිරිඳ නිවසේ මෙහකාරකමට පැමිණිෙන දැරියන්ට අඩත්තේ්ම් කිරීම, නිසි පරිදි ආහාර ලබා නොදීීම වැනික්‍රා සිතුකර ඇති බවද පරීක්ෂණවලදී හෙළිවතිබෙනවා. COවි-19 වසංග තත්වේ හමුවේ තැපල් සහ උපතැපල්කාරු අල සඳතා අඟරුවාද බ්‍රහස්්පතින්තා සහ සෙනසුරාදා තිනවල පමණක් වෘතකර ැබීමට තැපල් දෙපාර්ත්මින්තුව තිීරුණණෙ කර තිැෙනවාා. වැඩබලන තැල්පති H හෙවගේ මහතා ප්‍රකාශ කේ මධ්‍යම ැල් හමාර මින් ඉටුකරු ලබන MSස් ජා්‍යන්තර කුරියේ භාව ස්පීට් පස්ටේවා විදේශ පාර්සල් සේවා සහ මුදර මුදරායන්ක්‍ර සාන්‍ය පපරිදිි ක්‍රාත්මක වන බයි. ඇත විස්්‍රාමට පාත්මේතුට විස්්්‍රාමිකන්ගේ පැමණීම හෙට සිට නැවද න තුර අත් තුු මතිරන කරතිබෙනවා විස්්්‍රාමට් ක්කරේ සමක ප ක්ෂස හ විස්්‍රමිකනක කන්දවීමමහ විද කටලු සම්න්ද නිමසාැලීමට දෙපාතමන්තුට පැමණීම අත්හිටු පඇති බයි වි්්‍රාමටු් අධ්‍යක්ෂන් පල් ජගත්ද ඩයිස් මහතා ප්‍රකාශ කේ. දෙපර්තමේතු මගින් ලබාදිනසේවාා දහනවයි හත්තෑාවක්ෂණක අන්ගේ ඔස්සේ ලබගනීමට කටතුරසද මහතා නිවේදන කරනවා මුතුරාජවවැල වැලි අගන ඉදිරි ශෂ ප්‍රේසඳ හා මුහඳු වැි ලබාගත ඇති ආකාරය වැඩ පිරිවෙලක් මෙව විට සකස්කරමින් පවතින බව, නංගරික සංවර්ධනහා ඩිවාස්ත අමාත්‍යංශය පවසනවා. මුහදවැලේ ආකාරයෙන් ඉදිකරීම් චේත්ත්‍රියයට භාවිතකිරීමෙන් ගංගා එරු කඩාවටීමම සහ දංගාපතුල් හැරීම වලක්වාගත හැකි බවයි නගරික තන්වර්ධනහා නිවාස අමාත්‍යංශය පෙන් වාදන්නේ. කොළම කටනනායක අධිවකි මාර්ග ඉදිකිරීමමස හසකස් කළ මුතුරාජ වල මුහදවවැල අංගනයේ ප්‍රෝජනයට නොගත් මුහද වැලි තොග වශයෙන් ඇති වයි අමා්‍යංශය නිවදනෙ කළේ එම වැි ඉදිකිරීම රමාන්ත දාගනීම හැකි අවස් ාවනලෙස අග්‍රාමාතය මහිදරජ පක්ෂමහ නිරධාරට උපදස් ලබද තිබුණා හදවල ව්‍යාපෘතියට කැමනට අනමති හිමවඇ. තර කිලමට දහසේක දුරක් නලමින් ගො මට පම්පකිරීමටයුතු කරෙනවා මෙම වැලිකවෝපයක් ගංගා වැලිවෙලටඩා ප්‍රපයල් හාර්දහසකොදලක් අඩුවෙන් වෙළඳරට ලබාදිය හහිවනවා කොරෝනා වසංගතය හමුවේ අප පාසල් දරන් ලැබූ ජයක්‍රහණයක් පිළි බඳව මහනුවර මහමමායාාලික අවිද්‍යල එෙන්වාර්තාාවනා. ඒ පාසල් දරුවන් සංවිධාන කළ සමස්ත ලංකා පාසල් න් Onlineයින් විවාධ තර්ගයක් පිළිබඳවයි. එය හිල්ඩා කුළොරත්න අනුස්පරණ විවාද තර්ගෙ ලෙසයි නම් කරතබනේ. මනුවර මහමයා බාලිකාපිද්‍යයාල ඉංග්‍රීසි විවාද කණ්ඩායමයි මේ සංවිධාන කළේ. එඒ ශ්‍රීලංකා විවාද කවන්සිලේද සහය හිමි තිබෙනවා. මෙමන් Onlineන් තරඟාවලිසඳහා කොළඹ රාජකීය ආනන්ද නාලන්ද විශාකා, මහනුවර ධර්මරජ කින් සුට් ආති දිවන්නේ ප්‍රමුඛ පෙළේ පාසල් විසක පමණ සිසු දරුවන් සභාකිකරගෙනති පෙන පා. එම විවාද තරගේ පසු කියිය සති අන්තේදේ සෞඛ්‍ය රක්ෂිත ක්‍රමේත අනුගමනය කරමින් පැවැත්වනා. තරගාවලේ සියලු න් Onlineයින් සම්බන්ධී කරණය, මහනුවර මහමයා බාලිකා විද්‍යාලේ සිට සිදුකරුණා. එම ක්ඩායම් විස්ස අතරින්, අවසන් තර්ග සහා මබල පපටිය ශුද් ව පවලේ කණ්ාරාමේ සහ, කොළබ රාජක විද්‍යාලී තේරි පත් වනාා. එහිදි ජෑක්‍රාණය කළේ මංබල පපටිය ශුද්ධ වූ පවුලි ්්‍යාරාමයයි මෙම තරගාවලි විනිශ්චය සහා. ලංකා විවාද කවන්සලේ නියෝජනය කරන විශිවිද්‍යාල ආචාරු නැළු පිරිසක් එක්ව සිටයා. එම විනිශ්්‍යන් සිදුකරේත ඔන්ල්යින් තාක්ෂණයෝ සවී භර්විෂක්වයා. මෙම සේලු කටයුතු සිද වනේ මහනුවර මහමයා බාලික විද්‍යාලය විුවල්පති එස් සේනාතීර මාත්මික අතික්ෂණයටතෙයි. ඇතරම මම මේකෙන් ගොඩක් දේවල් ගත්තා කොවි් ගොඩක් අය නරක විදිහයට දැක්කත් ඔන් Onlineයින් මේ වගේ ප්‍රෝග්‍රම්ම එකක් කරන්න අපිට හැකියාව ලැබුණේ කොවි් වාතාවරනය යටතේ. හැබැයි අදවෙද්දි අපිට ගොඩක් සතුරක් දැනිල තියෙනවා අපි කොචරි ලොකු දෙදයක් කරාද කියලා. ඉතා වෙහෙස මහන්සි වෙලා අපේ මුළු සංග මෙයම මෙවැනි කටර්තක් සංවිධානය කිරම් පිළිබඳව අප ඉතා සතුට වෙනවා. අප ඊළංග පරමාර්තය තමයි, උත්තුරු ැගෙන හිට දකුණ මේ සමස්ත ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වෙන පරිදි. ඉතා හොඳ කතිකාවතක් නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ සඳහා සියලුම පාසල්වලට අපි ආරාධනා කර සිටිනෝ.යගේ යිITන් මාධ්‍යජාලයට අපට මේ සඳහානු ග්‍රහත්වය ලබාදීමම පිළබඳවත් ස්තූතිවන්ත වවා. මහනුවර ඓතිහාසික ශ්‍රවිද්ධලතා මාලිගාවේ වාශ්‍යක ඇසන පෙරෙහැර බංගල්ලේ ආලෝක පූජාව සඳහා ශ්‍රී ලංකා යුදමුදාව වශ්‍යකව සිදුකරන කොප්පරා පූජාව අද පැවැත්තුරා. ශ්‍රීධලක මාලිකාවේ දවඩන් නිළමේ ප්‍රධීපිරිල්ළංග ඩෑලම හතාාවක කොප්පරාටුවන් දහයක් බාරදීම යුධ හමුදාපති ජෙනවාල් ශවෙන් රෙසිල්වා මහතාගේ ප්‍රධානත්වෙන් සිදු කෙරුණා. පෙහරමංලේ සඳහා කොප්පරාමෙට්‍රිටන්් තිහක් පමණ අවශ්‍යවන බව පැසූ යුදහමුදාාපතිවරයා යුදහමුදා විල්ලබුණු දායිකත්ව්‍යයාගිය කර සිටියා. මෙ අතර ඇසල පෙරහැර මංකලේ සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීම අදාළියම සිදුකෙරුණා. නාත විශ්ණු කතරග මහා පත්තිනිාන සතරමහා දේවාලයන්හි කප් සිටුවීම අදාළුවම එකයි නවයට සුබ නැකතරානුව සිදුකරුුණා. රානාාගමි චරිත්‍රාණ කූලවයි කප් සිටුවීම සිදුකෙරුණේ. මහනුව රැසල පෙරහර මංකලියේ දේවාල අප්‍රහන්තර පෙරහර පහක් සම්ප්‍රදාානකූලව සිදු කරෙනවා. එම පෙරහර ලබන දොළස් සුනදාතෙක් පැවැතීමට නියමිතයි. ප්‍රථම කුමල් පෙහර ලබන දහත්තුන් වනදා වීී සංචාරය කරෙනවා. පුරාධින පහකන් කුමල් පෙරහැර පැවැත්වීමෙන්ට පසු, ප්‍රන්දෝලි පෙරහැර ලබන දහට වනදා වීතී සංචාරයකිරීමට නියමිතයි. අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිලිපුන් පපුහෝදිනේදින ලබන විසි දෙවලතා පැවැත්වෙනවා. පසු දින දහවල් පෙරහැර වදී සංචාරය කිරීමෙන්ට පසු මෙවර ඇසල පෙරහෙන මංකාලිය නිමවීමට නේමිතයි. අග්‍රාමධ්‍ය මහින්ද රාජපක්ෂ්‍ර මහතාගේ පදවිප්‍රාප්තියට වසරක් පිරිමනිිවිත්තෙන් සහ කොවිට වසංගතය හැමුවේ පීඩාවට පච්චනතාවත ආශිරවාද පතා ඉන්තිාවේ ඉස්සාරණත්. ූලැදකුට හරස්ථානදී ආශිර්වාද පූජාවක් පැවැඇත්වන. ශ්‍ර ලං ඉන්දියයා ආශිර්වාද පූජා වැඩස දහනට, අග්‍රාමාත්‍යය මහිදරාජපක්ෂමතා අර්ලීග මන්දරයේ සිට සූම් පක්ෂණයඔසේ අද සම්බන්ධමුණනා ඉන්දියාවේ මහබෝධ සංගමි ප්‍රධානත්වී. ඉ ශ්‍ර ලංකා මිත්‍රත්වය සහ ශ්‍ර ංකාේ ඉන්දිය මහොමසාරරිස් කාරයාලයක් වයි වැඩස දහන සනධාන කරතිබුණ. දියාවේ මහ පෝධි සංග මේ මහලෙකම් පජ පැලවත්තේ සව ස්වාමන් වහසගේ අනුශසන පරදි පැවති. එම වැඩටස්ථානට ඉන්දිය මහ පෝධ සංග මේ සියලු විහාරස්ථාන සම්බඳධ කෙරුණා. යනුව සාරණාත් ලුම්බිනි කල්කට ලක්නඋ සහ බද්ධගයා විහාරස්ථානවල මහාසංගරත්නය මෙම ආශිවාාදධ පූජාවට එක් වුණා. එමවස්ථාවට ශ්‍රීලංකාවේ ඉන්දිය මහොමසාරරිස් ගෝපල් බක්ලයේ මහතාඇල පිරික් එක්ටිය. තනන දම්මේල නමත්නගින්ීදම්පදම්. ජපානේ ටෝක කිය නුව පැත්තිවීමට නීීමිත පැර‍ලම්පික් උලලට සහාගේ වන ක්‍රේඩ ක්‍රේිකාවන්ට අනුකෘහැදැක්වීමට, ඩයිලොක් ආසියාටා සමාගම ඉදිරිපත් වී තිබෙනවා. ල් කිරීම ක්‍රඩක නශ්්‍රියන්ත හරත්ගේ නායකත්වය යුතුවයි මෙම කන්ඩායම ෝකියනවර සංචරය කරන්නේ. කණඩයමට අයත් නවදෙනෙකුසන හා ඩයිලොක් සමාගම අනුකරහය දක්වනවා ඩයිලොක් සමාගම දිර්ග කාලයක් පුරා පැරාක්‍රට ක්ෂයත්්‍රියයට දායයික්ත්වය දක්වනවා. සමාගේම දේෂ්ට සමනධදිකාර, හර්ෂ සමරනාක මහතා ප්‍රකාශ කළ මෙරට ක්‍රෙඩක ක්‍රඩිකාවන් ජාත්‍ර තලේ දක්ෂා පෙන්නීමට හැකි බව මත කාලීන රඟපති පලබලින් පෙන්නම් කරඇතිබවයි යිලොක් අසසියාටත් සමාගම, ක්‍රික් රක්බ ලබෝන් සහ ැල්න්ඳු ක්‍රඩාාවබටද අනුග්‍රහක දායිකත්වවෙලා බාදෙනවා ඊට අමතරව පාසල් ක්‍රඩා රැසකටම ඩයිලොක් ආසියටට සමාගම සහයෝගය දක්වාති වෙනවා. ප්‍රත්ත විකාශයෙන් අනතුරුව විපරම විශේෂාන්ගේ බලාපොත්තුවන්න. ස්වාතරූපාණ ප්‍රොත්ති තුලින් අදට අපේ සමුගෙන යනවා. ඔබට සුභරාප්‍රයක්. අයිෝ1න්. ල් වි්‍රමසිංහ කියන්නේ කෞද කියලා අමතිවෙන් කියන්න ඕේ නැහැ. ඒ මහත්තයා කරපු කියපු දේවල් මෙරටේ මිනිස්සුන්ට හොඳ ටෝම මතකයි. රනිල් වික්‍රමසිංහ ජයාර් ජයවර්ධන මහත්තයාගේ බෑන අන්න ඒ බෑන ගොඩක් තැන්වලදි මාමගේ අඩිපාරේ හොඳ ටෝම ගියා. රනිල් මහත්තයා පහු කියිය චන්දෙදිී ගෙම්බ පොළුව ගැහෝගේ කොළම දිිස්ප්‍රික්කේ බිනිස්සුපරාජකලා විතරක් නෙවයි. මුළු වටෙන්ම එක්සත් ජාතික පක්ෂයත් අන්තම අන්ත පරාජයකට ඇදන දැම්මා. අපේරටේ දේශපාන රනිල් වික්‍රමසිංහ සලකුණ කියන්නේ පරාජයේ සංකේතය කියනෙකයි. ඒත් තරමටම ඉල්ලන ඉල්ලන චන්දය පැදිච්චකිෙනෙක් තමයි උන්නහ. චන්දෙෙන් පැරදිලත්! දේශපාලන ලැජ්ච නහරක් කපාගෙන ජාතික ලයිස්තුවන්, පාලිමේන්තුටඇවිල්ලා පාලමෙන්න්තු විතරක් නෙවෙයි එලියදිත් පොර ටෝක් දෙන්න පටන් අරන්තියනෙනවා. කොුණාවෙන් බේරන්න හමුදා රෝහටම ගිහිල්ලා ෆයිස විදගත්ත කියලා කියන රනිල් මහත්තයා. මෙ හමුදාව ගාවගත්ත එකට ලවක් දෙවක් නැතුව දෙෙස් දෙවල් තියෙනවා. කොවිට් මර්ධන එකේ විසරවාහරන්න ඕන කියලත් කියනවා. හමුදාව කොරෝනාා මර්ධන මෙහෙමෙන් අයින් කරන්න කියලත් බෙරිහන් දෙනවා. ය රනිල් වික්‍රමසිංහ මහත්තයට හමුදාව පුදදුම විදිහයට ඇලජික්. විදන්නවා රට ්‍රස්ථවවාදේ විනාස්සර හදපු හැම වෙලාවම හනිල් මහත්තයාගේ කට්ටියම ඇඟ ෑලුම් පෑවි හමුදාවට නෙවෙයි ත්‍රස්ථවාදීට චද්‍රකා නෝනා ජනාතිපති වෙලා ඉන්නකොට ආන්ඩුව දැහැගෙන අගමති වෙලා ඉන්න කාලිත් බැලුවවෙේ ්‍රාරන් එක්ක ගිවිසුම් ගාගෙන දීගරන්න. යුද්ධ තියනකල් කිවේ යුද්ධ කරනක වැරදී කියලා තොප්පිකලට ගහල අල්ලද්දිී ොපිකලට කියන්නේෙ මහ කැලෑවක් කිය කොචෝක් කරෙන්. ය රනිල්ු වික්‍රමසිංහමයි හැබැයි වික්‍රමසිංහ ඔන්නහ හැම දේම දිනාගත්තේත් කොටිය නිසයි. පක්ෂේ ප්‍රබලයන් වෙච්ච ාමනිි දිසානාය කලා වීරසිංහ මල්ලිමාරක්්චිලා. GM.N. ප්‍රේමචද්‍රල වගේ නායකෝ කොටියගේ බෝබෙන්ක් මැද්දිත් රණසිංහ ප්‍රමතාහස්ත ජනාතිපති වෙලා ඉන්නකොටම ආමර් වීදයේ බාබුගේ බෝම්බෙන් අවසන් ගමන්යද්දිත් ඒකේ වල්වාසිය ලැබුණේ වෙනින් කාටවත් නෙවෙයි රනිල්ලු වික්‍රමසිංහමයි MPයේ එකකටරලා පරාජාලිය හදාගෙන බලයට එන්න හදපු ඇතුලත් මුදලෙත් ගාතනයවෙච්ච එකේ වාසිය හම්බවුනෙත් පරනිල්ලු වික්‍රමසිංහටමයි රිදහස් එක ආණ්ඩුව පිහිටුලා අගමති වෙලත්. අනාගතේ අභියෝගයක් වේ කියල පෙරනු ජMPයේ ප්‍රබලේක්වෙච්ච ගාහමිනිී අතුකෝරලත් හද්දි සේම අවසන් ගමන්ගේගේ වාසිය හම්ඹූනෙත් මේ ්‍රණනිල්ලු වික්‍රමසිංහටමයි. ඒම බැලු හාම. නිල් විකමසිංගම මහර්තයක් කියන්නේ අනුන්ගේ මරණ නිසා තමන්ගේ අනාගතය ශක්තිමත් කරගත්ත දේශපාලකෙක් ඉතිං උන්නහේට මැරෙනවා මරණව කියනෙක එච්චර හිතට වදින දෙයක් නෙවෙයි. ඒඩිසා වෙන්න ඇති, කොෝනාා මෙහෙවමෙන් හමුදාව අයින් කරන්න ඕනි කියලා බෙරිහන් දෙන්නේ. මාමගේ අඩිපාරගිහිල්ලා යුම්MPියට ආපු රනිල්. යMPීය බිඳුවටම බස්සලත් නායකය වෙලා ඉන්නෙක. මේසේ දක්ෂමක් නෙවෙයි. පටක තිබ්බ දැවන්තම පක්ෂයක් බින්දුවටම බස්සපු මේ වගේ නායකෙක් ලොවෙෙත් නැතුව ඇති. වික්‍රමසිංහ මහත්තයා පක්ෂය විතරක් නෙවෙයි අගමති වෙලා හිටපු කාලේ ආණ්ඩුව ඇතුළ හිටපු හැම්ම කාලෙකම. රටම බින්දුවට බස්සන්න වැඩින්ම සොෝට් එකක් දුන්නෙනෙක් හැත්ත හතේ පාලිමේන්තුවට ඇවිල්ලා. විදේශ කටයුතු නිියෝජ්‍ය ඇමතිත්වෙච්ච මේ මහත්තයා මේ රටේ කොල්ලොන්ට කෙල්ලොන්ට කොච්චර ආදරේද කිය දන්න නිසා වෙන්න ඇති. ඒයාර් මාම බෑනට යෞව්වන කටයුතු ඇතිකමක් දෙන්න ඇත්තිේ. කෙල්ලන්ට කොහොම වෙතත්, කොල්ලන්ට පුදුම ආදරයක් දක්කපු පනිිල් වික්‍රමසිංහ අසූ හත අසූ නවය භීෂණ කාලෙදි බටලන්ද වදකාකාරේදි තරන්න කොල්ලන්ට දුන්න ගේම් ගැත් අපට නං සස්සර වසනතුරු අමතක වෙන්නේ නැහැ. තමන්ගේ ගජ මිතුරා අරුන් මහෙන් ප්‍රෙන්ලවා මහහා දවාලේ මහ ැංකුවත් කොල්ලකාපූ පණනිල් වික්‍රමසිංහට, රට පාාවදෙන ගිවිසුමට උඩ පැනපෙන අස්සංකරපු රනිල් වික්‍රමසිංහට. මේ කොරෝණාව අස්සේ වටේ මිනිස්ස ගැ කැක්කුමක් තියෙනවා කියලා කොහොම හිතන්නද. කවුරු කොහොම මොනවිදියට කතා කළත් පක්ෂ විපක්ෂ බේදයක් නැතුවම කොයි කවුරු දන්නවා අපේ ත්‍රිවිද හමුදාවත්. පොලිසියත් මේ කොරෝනාව නැත්තටම නැති කරන්න සෞඛේ උදවිියත්තක්ක එකතු වෙලා කරන මෙහුම ගැන. ඒක රනිිල් විික්්‍රමසිංහ මහත්තයටට පේනැතියක පුදදුම වෙන්න දේකුත් නැහැ මොකද එතුමගේ ශරීර කූඩුව ලංකාව තිබ්බට මනසයි ඔක්කොමයි වැඩ කරන්නේ බටහිර කරනේ වෙලා මුල ජීතයම නොගැලපෙන තැන් විතරයි තියෙන්නේෙ. එනිසා ප්‍රනිල් මහත්තයා මේ වගේ කතා කියලෙක පුදුම වෙන්න දේකුත් නෙවෙයි. හැබැයි මේ කතා අස්ේ හට විරුද්ධ බලවේගවල ඕමනාවවලුත් ඉෂ්ට පෙනම කියනකත් අපි හොඳින්ම තේරුම්ගන්න ඕනේ මේ කතා කරන්නේ අපේ අයියට නෙවෙයි. ගොඩක් වෙලාවට ජිනීවලට දෙම ඩයිස්පෝරාවට, මොකද රනිල්ගේ UMPය ආණ්ඩු කරපු හැම වෙලාවිදිමත්. විපක්ෂයේ ඉන්න වෙලාවිදිත්. උදේ හවස්ස වැඩකළේ ජිනීවායි ඩයිස්පෝරාවයි. යිදියෝවලයි ජෙන්ඩයකට. බින්ඳුවටම බැස්සත් වික්‍රමසිංහ වික්‍රම සිංහමයි කියන්නේ මෙන්න මේ නිසයි. හනිල් මහත්ත්‍යයටට අද හමුදාපති ශවමදර සිල්වා මහතයත් හොඳදට උත්තරදීලා තිබ හැයි හමුදාපත්තුමාඇතුමට උත්තර දෙන්න කලින්. මේරටේ ජනතාව හනිල් වික්‍රම සිංහ මහත්තයට දෙන්න පුළුවන් හොඳම උත්තරේ මෙ වෙනකොටත් දීලයි තියෙන්නේ. අද දේශපාලනය ගත්තුොත්. නිල් විිකම ංහ කියන්නේ දේශපාලන අනාතෙක් බින්ඳුවට බැපු U. හඹ වෙච්ච එකම එක ජාතිකලස්තු මන්ත්‍රීපුටුව ඉඳගෙනත් රනිල් වික්්‍රම ංහට තමන්ට වෙච්චදේ පක්ෂට වෙච්චදේ පාක්ෂිකයාට වෙච්චදේ තේරුම් යන්නේ නැති එක ඒ මහත්තයාගේ දේශපාලන අන්ද භාවය. හැබැයි දේශපාලනයෙන් අන්ද වනත් අන්ද බාල වනත් අපට නම් කියන්න තියෙන්නේ ඉල්ලාන තියෙන්නේ එක්ම එක දෙයයි. වෙලාේ අපේ රණවිරුවෝ එදා යුද්ධෙ නැති කරන්න ජීවිත උගසට කියයලා දැවන්ත මෙහුමක් කරාවගේම. අදත් කොරෝනාව නැත්තටම නැති කරන්න මානුෂ්‍යය මෙහෙවුමක කැපවීමෙන් බැහැල ඉන්නේ. අන්න ඒ කැපවීම අවතක් සේදු කරන්නේ නැතුව. කඩාකප්පල් කරන්නේෙ නැතුව. මන්ත්‍රී වරපසාදවලට මවාවෙලා නැති ප්‍රශ්න ඇතිකරන්නේෙ නැතුව. පුඩුවන්කමක් තියෙනවනං විතරක්. ආණ්ඩුව කරගෙනයන්න කොෝා මෙහෙුට බච්නකින් හරි සපොට් එකක් දෙන්න නිල් ිකමසිං මහතයෝ. ඔබතුවාගේෙන් අපිට ඉල්ලන්න වෙන්න කිසීම ඉල්ලීමක් ඇත්තෙම නැහැ. අදත් විපරම පිටපත සුධර්මන් රදලිය ගොටගෙන්.